ආරම්භ කරමු නේද? එහෙමයි සෝනස්. දැන් කරුණාවන්ත ගුණබර පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. අවසරයි සාමිනාස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဣසරණ ගමනං සම්පුන්නං ආමබන්ති ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචිපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචිපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මීතිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉස්තනීන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදිත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම්. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි,
අභිධර්ම ඉගෙන ගන්න පාඩම් මාලාවේ ඔය ඇතු 52 වෙනි පාඩමටත් ඇවිත් අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ පින්වන්ත මැතිතුම් සාන්ති රන්තුංග පින්වන්ත මැතිනිය පින්වත් ජනිත් පුතාර සිටියනිය සත්පුරුෂ පවුලේ පින්වතුන් අපි වෙනුවෙන් මිලදීගෙන නිර්මාණය කර ගුරු පඬුරක් කර පූජා කළ මිනිපුර අමාසාද තපුවන ආරණ්‍ය සේනාසනයේ සිට අපත් අපසේ සපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුත් මේ විදිහට සම්බන්ධ වෙනවා පින්වතුනි අද දින ධර්මදාන දායකත්වයේ දරන්නේ පින්වන්ත අපි දුබායි පදිංචි ධම්මික ගමකේ මහත්මා ආනන්ද සාය දයාබර මහත්මිය සාන්ති ගමකේ මහත්මිය පින්වතුන් විසින් වේතු මානසන චිත්ත වීති දැනගන්න කලින් භූමි ගැන දැනගෙන හිටියොත් හොඳයි කියලා හිතලා අපි පහුගිය පාඩම් දෙකේ භූමි වලට අවධානය යොමු කළා. එතනදී සිත් සම්බන්ධව සිත් ඇතිවන විදිය දුගති අහේතුක සුගති අහේතුක දේතුක ති හේතුක සෝහාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ග පලාදී විදිහට පින්වත්නියේ සිත් ඇතිවන ස්වභාවයන් පුද්ගලීන්ට ලැබෙන්න පුළුවන් සිත් ප්‍රමාණයන් ගැනත් ඔය ඇත්තන්ට කියලා දුන්නා. ඊට පස්සේ ඔය පින්වතුන්ගේ අවධානය අපි යොමු කළා පින්වත්නි භූමි වලට. කාම භූමි තියෙනවා, රූප භූමි තියෙනවා, අරූප භූමි තියෙනවා. එතෙන්දී අපි කාම භූමි වල නරකය, තිරිසන්, ප්‍රේත, අසුර, ඒ වගේම මනුස්ස භූමිය අදාළව කවුරු දැනගත්තා. ඊට පස්සේ සුගති භූමි ගැන එහෙම දැනගන්න තියෙන්නේ. මේ භූමි සම්බන්ධව කතා කරද්දී කාමාවචර භූමි ඔක්කොම තියෙනවා 11ක්. රූපාවචර භූමි 16ක් තියෙනවා. අරූපාවචර භූමි 4ක් තියෙනවා. එතකොට ඔක්කොම භූමි 31යි තියෙන්නේ. ඔය භූමි 31 එක එක විදිහට පංචස්කන්ධේ පහළ වෙනවා. සමහර තැන්වලදී පංචස්කන්ධේම තියෙනවා. දකින්න පුළුවන් මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම වගේ තැන්වලදී. සමහර තැන්වලදී එක්තරා අවුරුදු ගානකට නැත්නම් එක්තරා මහා කල්ප ගානකට, මහා කල්ප 500කට වගේ සිත නැතිව ඉන්න පුළුවන් තත්ත්වයේ සමහරුන් හදාගෙන තියෙනවා. තවත් සමහර තැන්වල මහා කල්ප 20,000, 40,000, 60,000, 84,000 වගේ කාලවලට රූපේ නැතිව ඉන්න පුළුවන් විදිහට සමහරුන් තමන්ව හදාගෙන තියෙනවා. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්ත්වයෙන් තවත් තත්ත්වයකට වෙනස් කරන්න පුළුවන්. හරියට රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට අනාගාමී උතුමන් හෝ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තිය සම්වදිද්දී කටයුතු කරනවා වගේ. එතකොට පින්වත්නි මානසන්න චිත්ත වීති තමයි අද අපි අදින්නම් ඔයත්තන්ට කියලා දෙන්නේ. අද මානසන්න චිත්ත වීති වල මුල් කොටස් ටික කියලා දෙනවා. පාඩම් පිළිගන්නේ 52 වන පත්‍රිකාව අපි පොඩි හාමුදුරුවෝ ඒ වගේම අපි චතුර සචිත් මහත්මයාත් ඔබට දැන් ඉවල ඇති. මානසන්න චිත්ත වීති. මානසන්න මොහොතේ හදේ වස්තුව හුඟක් දුර්වලයි. මානසන්න වෙලාවේදී ඒ දුර්වල හදේ වස්තුව නිසා ජවන්සිත ඇති වෙන්නේ පින්වතුනි 5ක් විතරයි. ජවන්සිත 5ක් විතරක් ඇති වෙනවා. අපි ඉන්න මේ කාම භූමි 11 වගේම රූපාවචර අරූපාවචර භූමි වල මැරෙන සත්වයින්ට මානසන්න ජවන් විදිහට ලැබෙන්නේ කාමාවචර ජවන්සිත්ම තමයි. කාමාවචර ජවන්සිත් තමයි මානසන්න මොහතේදී නරක තේසම් පීතාසුර මනුස්ස චාතුරුමහරාජික තාවතින්ස යාමතුස්ත නිර්මාරති පාණිම්මිත වසවර්ති බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම
පරිත්තාබ අපමානාබ ආබාසර පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්හ විහප්පලය අපි අසඤ්ඤ සත්‍ය ගන්න හැ ඉතින්ට ඒ වගේම අවිය අතප්ප සුදස සුදස්සී අකනිට්ඨය ඒ වගේම ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන ඔය භූමි සියල්ලගීම ගත්තාම ඒ හැම භූමියකම මානසන චිත්ත වීති විදිහට ඇති වෙන්නේ කාමාවචර යෙදෙන මේ චිත්ත වීති කාමාවචර චවන් යෙදෙන චිත්ත වීති මානසන්න චිත්ත වීති වර්ග දෙකක් තියෙනවා එක චිත්ත වීති වර්ගයක් පංචත්වාර මානසන්න චිත්ත වීති අනිත් වර්ගයේ තමයි මනෝත්වාර මානසන්න චිත්ත වීති පංචද්වාර මානසන්න චිත්ත වීති මනෝත්වාර මානසන්න චිත්ත වීති ඒ කියන්නේ පංචද්වාරී චක්කු සූත ගාන ජීවහා කාය කියන ඔය ద్వාර වලින් ගත්ත අරමුණු මුල් කරගෙන මානසන්න චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම මනෝද්වාරයෙන් ගත්ත අරමුණු මුල් කරගෙන මානසං චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින්දී ඒවා කර්ම කර්ම නිමිති ගති නිමිති කියන අරමුණුත් එක්ක ගන්නට ඕනේ. මේ වගේන් අපි පංචද්වාර මානසන චිත්ත වීති. ඒකට අවධානය යොමු කරනවා. පංචද්වාර මානසං චිත්ත වීති තමයි අද ඔබ ඉගෙන ගන්නෙත්. පංචද්වාරයේ ඔය ඇත්තන්ගේ ඇහැ ඔය ඇත්තන්ගේ කන නාසය දිව ශරීරය එතකොට ඔය කියන ద్వාර පහෙම මානසන්න චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන් මේ පංචද්වාර මානසන්න චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන් හැබැයි ඒ එක ద్వාරයකින් ගත්තාම එක ద్వාරයකින් අපිට වීති හතරක් හම්බ වෙනවා ඒ කියන්නේ චක්කු ద్వාරයට මානසන චිත්ත වීති හතරක් හම්බ වෙනවා. සෝතද්වාරයට මානසන චිත්ත වීති හතරක් හම්බ වෙනවා. ගානද්වාරයට මානසන චිත්ත වීති හතරක් හම්බ වෙනවා. ජීවහද්වාරයට කායද්වාරයට මානසන චිත්ත වීති හතර හතර ගානේ හම්බ වෙනවා. එතකොට පහටම හතර ගානේ එකතු වුනහම 24ක් වෙනවා. චක්කුද්වාර මානසන චිත්ත වීති හතරයි සෝතද්වාර ගහනද්වාර ජීවහද්වාර කායද්වාර මානසන චිත්ත වීති හතර බැගින් එතන 20යි ඒ ඔක්කොම එකතු වුනහම 24යි එතකොට චක්කුද්වාර මානසන චිත්ත වීති හතර වෙන්නේ මෙන්න මේවා මානසන චිත්ත වීතියේ ඇතිවෙන්න ඕන්නේ ජවන උන්නේ ඇතිවන ජවන්සිත පහ පහයි ඇතිවෙන්නේ ජවන්සිත පහට පස්සේ චුතියෙන් අවසන් වන චිත්ත වීතියක් තියෙනවා ඒ කියන්නේ ජවන්සිත වලින් පස්සේ මැරෙන කෙනාගේ ජවන්සිත පහෙන් පස්සේ මැරෙන කෙනාගේ චුතිය වෙනවා ඒක ක්‍රමයක් ඊළඟ ක්‍රමයේ තමයි ජවන යට පස්සේ භවංගයක් ඇති වෙනවා ජවන් පහට පහෙන් අන්තිම චවණයට පස්සේ එක භවංගයක් ඇති වෙනවා භවංගයක් ඇති වෙලා චුතිය සිද්ධ වෙලා අවසන් වෙනවා මේ වර්තමාන භවයේ තුන්වෙනික මේ තමයි තදාරම්මණයට පස්සේ චුතිය වෙනවා ඒ කියන්නේ ජවනේ ඇති වෙලා තදාරම්මන දෙකක් ඇති වෙනවා ඒ ජවන් සිත් පහ පහේ අන්තිම චවණයේ පස්වෙනි චවණයේ ඇති වෙලා තදාරම්මන සිත් දෙක ඇති වෙලා ඒකට පස්සේ චුතිය වෙනවා ජවනයෙන් පස්සේ එක මානසන චිත්ත වීතියේ ජවනයෙන් පස්සේ පින්වත්නි ඒ මානසන චිත්ත වීතියේ ඒ ජවනයෙන් පස්සේ තදාරම්මන දෙක ඇති වෙලා භවංගයත් ඇති වෙලා ඊට පස්සේ චුතිය වෙනවා ඔන්න ඔය කිව්ව ජවනයට පස්සේ චුතිය හෝ ජවන භවංගයට පස්සේ චුතිය හෝ නැත්නම් තදාරම්මන ජවන තදාරම්මන වලට පස්ස චුතිය හෝ ජවන තදාරම්මන භවංගයට පස්ස චුතිය හෝ වෙන්න පුළුවන්
ඒ වගේ චක්කුද්්වාර චිත්ත වීති හතරක් තියෙනවා. ඒ වගේ සෝතද්්වාර චිත්ත වීති හතරක් තියෙනවා. ඒ වගේ ගහනද්්වාර චිත්ත වීති හතරක් තියෙනවා. ඒ වගේ ජීවහද්්වාර චිත්ත වීති හතරක් තියෙනවා. ඒ වගේ කායද්්වාර චිත්ත වීති හතරක් තියෙනවා. පැහැදිලිද ඒක? පැහැදිලි නේද? ඔව් දැන් ඔන්න ඒක විස්තර කරනවා තවදුරටත්. එතකොට දැන් රහත් උන් නැති කට්ටිය අනිවාර්යයෙන්ම මැවුනට පස්සේ උපදින්න එපාය. රහතන් වහන්සේ නම් රහත් වීමත් එක්කම සියලු කෙලෙසුන් නැසන හින්දා නැවත උපතක් නැහැ. දැන් කවද හැදවසක ඔය ඇත්තෝ රහතන් වහන්සේලා දි රහත් වෙනින් වහන්සේලා හරි වෙන්න එපාය. ඒ කියන්නේ තුන්තරා භූතියෙන් එක්තරා භූතියකට ඔබ එන්නම වෙනවා. ඒ රහත් වුණාට පස්සේ අරහත් මාර්ග හිතින් කෙලෙසුන් නැසුවාට පස්සේ නැවතත් උපතක් යාට නැහැ. හැබැයි රහත්තුන් නැති පුද්ගලයින්ගේ මානසන්න වෙලාවේදී මේ භවයේ අවසන් වෙලා ඊට පස්සේ ඊළඟ භවයේ උප්පත්තිය සිද්ධ වෙන හින්දා ඒකට හේතු වෙනවා තුන් ආකාරයක කාරණා. ඒ තමයි කුසල හරි අකුසල හරි කර්ම අරමුණක්. ඒ කියන්නේ චිත්ත වීතිය ඇති වෙනකොට ඒ මානසන චිත්ත වීතියේ අරමුණ විදිහට ගන්නවා ඒක කුසල හෝ අකුසල හෝ කර්ම අරමුණක්. එහෙම නැත්නම් කර්ම නිමිති අරමුණක්. එහෙමත් නැත්නම් ගති නිමිති අරමුණක් හම්බ වෙනවා. කර්ම අරමුණක් හෝ කර්ම නිමිති අරමුණක් හෝ ගති නිමිති අරමුණක් අරගෙන තමයි අපි ඔය කතා කරන ඔබ මේ මනුස්ස ජීවිතයේ අන්තිමට ඔබට ඇති වෙන්න තියෙන මානෙට පත්තන වෙලාවේ ඇතිවන මානසන්න චිත්ත වීතියේ අරමුණු වෙන්නේ. කුසල හෝ අකුසල හෝ කර්ම අරමුණක්, එහෙම නැත්නම් කර්ම නිමිති අරමුණක්, එහෙම නැත්නම් ගති නිමිති අරමුණක්. කලින් භවයේ මැරලා මෙහි උපදීද්දි වෙන මිටුනේ ඒ මානසන්න චිත්ත වීතියේ ඔන්න ඔය කර්ම නිමිති ගති නිමිති කියන අරමුණු තුනෙන් එකක් ගත්තා මානසන්න චිත්ත වීතිය. මේ අරමුණු තුනෙන් කර්ම අරමුණ වෙන්නේ ප්‍රතිසන්දි ජනක කුසල අකුසල චේතනා සංඛ්‍යාත ධම්ම අරමුණක්. ඒ කියන්නේ මෙතෙන්දි කර්ම අරමුණක් වෙන්නේ ධම්ම ආරම්මණයක්. එතනදී කුසල හෝ අකුසල යම්කිසි කුමන හෝ විදිහක ඒ චේතනාව යෙදෙන එවැනි එයටම සමගාමීව අනිකුත් චෛතසික ධර්මات තියෙන එවැනිම කුසල වූ අකුසල සිතක් තියෙන ඒ යම්කිසි ධම්මාරාමණයක්. ඒක අයිති අතීත කාලයට. අතීත කාලයට අයිති ආධ්‍යාත්මික අරමුණක්. අතීත කාලයට අයිති මොකක් හෝ ආධ්‍යාත්මික අපි මේ කිව්ව කුසල අකුසල දෙයට අදාළ අරමුණක්. මෙතන චේතනාව කියලා කිව්වහම චේතනාව සංඛාරා ස්කන්ධයේදී ඉස්සරහට ඔබ ඉගෙන ගන්නවත් එක්ක චේතනාව සංඛාරා ස්කන්ධයට අයිති එකක්. ඒ කියන්නේ චේතනාව කතා කරද්දිම ඉතිරි චෛතසික 49ක් කතා කරන්න වෙනවා, මතකයට ගන්න වෙනවා. ඒ වගේම චේතනාව කියනකොටම ඒ චේතනාවයේ දෙන කුසල අකුසල සම්පූර්ණ හිතම ගන්න ඕනේ. මෙතෙන්දී අපි චේතනාව කියන වචනේ ගන්නකොට චේතනාවත් එක්ක යෙදෙන අනිකුත් චෛතසික ධර්මයි කුසල අකුසලයේ මුළු මහා සිතම තමයි ගන්න ඕන. ඔන්න අපි දැන් එකක් කියලා අවසන්. ඊට පස්සේ කර්ම නිමිති අරමුණ වෙන්නේ මොකද්ද කියලා. කර්ම නිමිති අරමුණ වෙන්නේ පින්වත්නි ඔය ඇත්තන්ගේ සදහා එතනින් ගත්ත මොකක් හෝ අරමුණක්. සදහා එතනේට මේක සලා එතනේටම අයිතිවන යම්කිසි අරමුණක්. සලා එතනින් ගත්ත අර ආධ්‍යාත්මික අරමුණක්නේ. මේක සලා එතනින් ගත්ත අරමුණක්. ඒක කර්මය කරන කාලෙදි සමහර වෙලාවට කර්මය කරන කාලේ මැරෙන්න සතියකට කලින් වෙන්න පුළුවන්. දුව පුතා දීපල ප්‍රශ්නයක් මුල් කරගෙන මොකක් හරි රණ්ඩුවක් වෙච්ච එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අවුරුදු කීපයකට කලින් තමන්ට කලින් තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා හෝ මියගිය කාරණාව මුල් කරගෙන විඳවපු මේ ඒ මානසික ගැටලුවක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඊට කාලයකට කලින් ඒ කෙනා සතෙක් මරපු මොකක් හරි සොරකම් කරපු එහෙම නැත්නම් අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති වුණු නැත්නම් බොරු කිව්ව නැත්නම් මත්ද්‍රව්‍ය ශරීරගත කරගෙන කීලාම් කියමින් සැරපවස ඉස්වත්න කතා කරමින් ඔය වගේ මොකක් හරි ඒ ජීවිතයේ කාලයට අදාළව තිබ්බ හෝ මොකක් හරි අතීත ඒ යම් කිසි අකුසල පැත්තේ කර්මයක් වෙන්න පුළුවන්. ඒකට කඩු දුණු ඊතල අද කාලේ හැටියට නම් තුවක්කු අත් බෝම්බ ඔය මොනව හරි හෙල්ල ඒ වගේම කිනිසි කැටි පුරු ඔය මොනව මොනව හරි ගන්නවනේ. අර පොළොන්න රේ පැත්තේ පොළොන් මේ පොළොව කිනුත් පහ දිගට වාහනයක් උනේ. එතකොට ඔය වගේ පින්වත්නි ඒ අකුසල පැත්තේ මොනව මොනව හරි කරුණු. ඊට පස්සේ මේ කුසල පැත්තේ ඔය වගේම තමයි. සමහරලාට මැරෙන්න ආසන්න වෙලා වෙන්න පුළුවන්. මැරෙන්න ආසන්න වෙලාවේ සමහර ප්‍රඥාවන්ත නුවණැති ස්වාමියා භාර්යාව තමන්ගේ එකට හිටියේ ඒ කෙනා මැරෙන්න ආසන්න වෙලාවේදී ඒ කෙනා දවුව පිරිත් සජ්ජායනා කර නැත්නම් පිරිත් අහන්න සලස්වන දුර්වල වෙලාවේ හොඳටම උත්පල වීගෙන දුර්වල වීගෙන හරියට තුල්පෙතිවත් හොල්ලන්න බැරිව අන්තිමට පණ අතිමින් ඉන්න වෙලාවේ සමහරට කලින් කරපු පින්කම් මතක් කරනවා. මතකද එයි අපි ඉස්සර රුවන්වැලි සෑලඟ වඳින්න ගියා. එනද මතකද අපි ඉස්සර මේ වගේ පින්කමක් කළා. මතකද සාංගික දාඳුර අන්න බලන්නකො අපි හාමුදුරු වැඩම කළා. මේ ඔයාට පිරිත් ටිකක් කියන්න මේ පිරිත් ටිකක් අහන්නකො. ඒ වගේම ඔන්න දැන් මම පිරිත් කියන අහගෙන ඉන්න ඕන හොඳට අහුන්කන් දීගෙන ඉන්නනේ කරුණාවන්ත ස්වාමියා හෝ භාර්යාව නැත්තම් දරුවෝ ආදරණීය මව්පියෝ ළඟට ලං වෙලා අම්මේ අම්මා මතකද පුංචි කාලේ අපි රුවන්වැලි සෑය ළඟ මේ කපුරු පූජාවට එක්කන් ගියා තාත්තට මතකද අපි සීමා බෝධීන් වහන්සේ ළඟ මෙම් කිරි ආහාර පූජා කළ හැම අවුරුද්දෙම උපන්දිනයට යනවා නේද ඔය වගේ පින්වද මොනවා හරි සමහරවිට තමන් ළඟින්ම ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන් මතකද උපාසක මහත්මයාට උපාසිකා අම්මට අපි තරම ඉගෙන ගත්තා එහෙම නැත්නම් මතකද මේ වගේ කටන පින්කම් එහෙම නැත්නම් මතකද මේ වගේ මේ විවිධ විදිය ස්වාමීන් වහන්සේ බෙහෙත් හේත් පූජා කළ අධ්‍යාපන කටු මතකද මෙන්න මේ වගේ සාංගික දාඳුර මතකද භාවනා කළා ඒ භාවනා කරපිය මතක් කර ගන්න දැන් දැන් හොඳට නාම රූපේ විදර්ශනාවට නම් වන්න ඔය වගේ පින්වත්නි එක එක විදියට සිහිපත් කරවන්න පුළුවන් ඒ වගේ වෙලාවට විහිද විහාර ආහාර සිවුරු කොඩි පතාක මේ වගේ මේ පත්‍යංගෙන් හටගන්න ඒ අතීත ආධ්‍යාත්මික බාහිර මොනවා හරි උපකාරන වෙන්න පුළුවන් මේවායින් කඩු කිනිසි වගේ දේවල් ප්‍රතිසන්දි ජනක අකුසල කර්මයට අරමුණ වන කර්ම නිමිති පන්සල් විහිද විහාර වගේ යහපත් දේවල් ප්‍රතිසන්දි කුසල කර්මයට අරමුණ වන යහපත් කර්ම නිමිති මානසන චිත්ත වීතිය ඔය යහපත් හෝ අයහපත් හෝ කර්ම නිමිති අරමුණ වෙන්න පුළුවන් ඊට පස්සේ ගති නිමිති ගති නිමිති අරමුණු වෙන්නේ පින්වදී රූපාදී අරමුණු විදිහටමයි. ඒ කියන්නේ ඊළඟට අලුත් භවයේ උපදින්න ඕනනේ. ඒ උප්පත්තිය ලබන්න ඉන්න භවයට අදාළ දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවන් වලට ඉරිසියාව, තණ්හාව, කාමය ওই වගේ දේවල් වලින් පිරලෙන සමහරුන් ඉන්නවානේ. ඒ වගේ කට්ටියට මානසන්න වෙලාවේදී කැලෑපේන්න පුළුවන් වනාන්තර වගේ මොකද මේ මාව වනාන්තරයකට ගෙනත් දාලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් ඒක කෑ ගහන්න පුළුවන් මේ හැම තැනම අපිරිසිදුනේ උඹලා පුංචි කාලේ මං ඔහොමද හැදුවේ ඇයි මෙහෙම අපිරිසිදුව මාව තියන්නේ ඇයි මෙහෙම පිරිසිදු කරන්නේ නැත්තේ ඇයි මෙහෙම කන්නවත් දෙන්නේ නැත්තේ මේ බලන්න හැම තැනම බල බලන්නේ මේ කඩු කිංසි අරගෙන කට්ටිය ඉන්නවනේ ඔහොම කියන්න පුළුවන් ඒ වගේම ගෙදර කෑම කොච්චර තිබ්බත් පාරට එහෙම ගිහිල්ලා කවුරු හරි කාලා විසි කරපු බල්ලෙක් හරි කාලා පැත්තකට දාපු මස් කට්ටක් හරි අරගෙන කන්න පුළුවන් මේ ලෙව කන්න මොන විවිධව කරන්න පුළුවන් එතකොට ඔය වගේ නානාපකාර විදිහට පින්වත්නි ඒ දෙමි ගති නිමිති ඊළඟට යන්න ඉන්න තැනට අදාළ මව් කුස හරි දීව විමාන හරි කල්ප රුක්ස හරි පර්වත හරි වනාන්තර හරි ගින්දර හරි ඔය මොනවා හරි දේවල් අරමුණු වෙන්න පුළුවන් නරකී උපදිනවා නම් ගින්දර වගේ ගර්භාෂයක උපදිනවා රතුපාට තෙත්තක් වගේ
මස්ත්‍රයක් වගේ දිව්‍ය ලෝකයක උපදිනවා නම් දිව්‍ය විමාන වගේ ප්‍රේතයේ ප්‍රේතියක් විදියට උපදිනවා නම් අසෝචි වලවල් වගේ එහෙම නැත්නම් අප්‍රසන්න පිළිකුල් දේවල් වගේ ඒ වගේම පර්වත වනාන්තරවල සතු සිව්පාව විදියට ඉන්නවා නම් ඒව වගේ ඔය වගේ යම්කිසි ඊළඟට යන්න ඉන්න තැනට අදාළ ගති අරමුණක් එන්න පුළුවන් හැබැයි ඒවා ප්‍රත්‍යංගයෙන් හටගන්න බාහිර අරමුණු සමහර වෙලාවන් වලදී විතරක් මේවා ආධ්‍යාත්මික අරමුණු විදිහට එන්න පුළුවන් දැන් අපි කියන්නේ චිත්ත වීති දැන් 24ක් එනවානේ පංචද්වාරයෙන් ඒ 24න් චක්කුද්වාරයට 4ක් එනවා සෝතද්වාරයට 4ක් එනවා ගහන ජීවහා කාය ද්වාරවලට ඒ චිත්ත වීති 4 ගාන එනවා ওই 24ම තේරුම් ගන්න පුළුවන් එකක චිත්ත වීති 4 ආකාරය තේරුම් ගත්තාම අපි ගමු ඒ නිසා චක්කුද්වාරය මේවායින් පින්වත්නි පත්‍යුත්පන්න අරමුණක් අරගෙන මානසන චිත්ත වීති ඇති වුනහම එක අතීත භවංගයක් ගත වෙලා භවංග චලනයකුත් වෙලා භවංගු පච්ඡේදයක් ඇති වෙලා ඔන්න පංචද්වාරා වචන හිතත් ඇති වෙලා චක්කු විඥානයත් ඇති වෙලා ඉන්පස්සෙ පිළිවෙලට එන්න ඕනේ සම්පටිච්ඡනය සම්තිරණයත් බුද්ධපන හිතත් හටගෙන ඒ සිත් හැම එකක්ම ඇතිව නැතුව ගියාට පස්සේ ඒ අනුපිළිවෙලට ගිහිල්ලා ඊට පස්සේ මරණ ආසන්න ජවන් සිත් පහක් ඇති වෙනවා අර දුර්වල හෘදයේ වස්තු රූපේ මරණ ආසන්න ජවන් සිත් පහක් පිළිවෙලින් ඇති වෙලා නැතුව යනවා මතක තියාගන්න අතීත භවංග භවංග චලන භවංගු පච්ඡේද පංචද්වාර වචනය චක්කු විඥානේ සම්පටිච්ඡනය සම්තිරණය වොට්ටපනය ඊට පස්සේ මානසන්න ජවන්සිත පහ අන්න ඊට පස්සේ මානසන ජවන්සිත පහේ අන්තිම ජවනයේට පස්සේ චුතිසිත පහළ වෙනවා අන්තිම ජවනයේට පස්සේ චුතිසිත පහළ වෙනවා ඒ කියන්නේ මේ භවයේ ඇති වෙන අන්තිම හිත ඇති වෙනවා සිත් පරපුරේ අන්තිම හිත මේකෙන් පස්සේ මානසන චිත්ත වීතිය කෙලවර වෙනවා චුතිසිත ඇතිවීමත් එක්ක මානසන චිත්ත වීතිය කෙලවර වෙනවා ඒ භවයේ කෙලවර වීම වෙන්නේ ඒකෙන් අර චුතිසිතෙන් බල භවයේ කෙලවර වීම වෙනවා හැබැයි චුතියට කලින් ඇති වුණු ජවන්සිත පහ නිසා ඊළඟ භවයේ ඇතිවන විඥානයේ කාරණාව සිද්ධ වෙනවා ඒ ජවන්සිත පහට කර්ම කර්ම නිමිති ගත් නිමිති කියන අරමුණු තුනෙන් එකක් ගත්ත හින්දා හැබැයි ඒ ජවන්සිත පහ තමයි ඊළඟ භවයේ විපාක විඥානයේ බවට පත් වෙන ප්‍රතිසන්දි විඥානයේ හැබැයි පින්වත්නි සමහරව මේක පටලවා ගන්නවා චුතිය කිව්වහම චුතියට අරමුණු දෙන්න හදනවා චුතියෙන් පස්සේ ප්‍රතිසන්දි වෙදි චුතිහිත මේ වගේ කියලා මේක දන්නේ නැති හින්දා පටලවා ගත්ත හින්දා එහෙම වෙන්නේ චුතිය කියන්නේ ඒ භවයේ ඇතිවන අවසන් සිත පමණයි ඒ චුතිසිතේ පින්වත්නි අරමුණ වෙන්නේ ඒ වර්තමාන ඒ මිය දෙන්න සූදානමින් ඉන්න ඒ භවයට අදාළ ප්‍රතිසන්දි විඥානයේ භවාංග චිත්තසන්තතියේ අරමුණුමයි චුතිසිත අතීත කර්ම විපාකය එතකොට පින්වත්නි ඒ විදිහට චුතිසිතට පස්සේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි විපාක හිත ඒ හිත අලුත් භවයක් උපදවමින් ඒ අලුත් භවයේ පළවෙනි හිත විදිහට ඇති වෙන්නේ අර අලුත් භවයක් හටගන්වමින් අලුත් භවයේ ඇතිවන මුල්ම හිත තමයි ප්‍රතිසන්දි හිත මේක පළවෙනි චක්කුද්්වාරික මානසන චිත්ත වීතිය ඒතර ඔබ දන්නව අනිවාර්යයෙන්ම හිතක් ඇති වෙනවා නම් හිතේ පස්ස වේතනා සංඥා චේතනා ඒකාගතා ජීවිතින්දිය මනසකාරකෙන් සබ්බචිත්ත සාදාන චෛසික යෙතෙන්නම ඕන ඒ වගේම ඒ හිතේ අනිවාර්යයෙන් වේදනා සංඥා සංකාර කියන චෛසික ධර්ම නැත්තම් ස්කන්ධ තුන යෙදෙන්න ඕන නාමස්කන්ධ හතරක් එනවා එතකොට විඥානයත් එක්ක අලුත් භවයේ හටගද්දී අනිවාර්යයෙන්ම මේ මනුස්ස මව්කසකන මව්පියන්ගේ සුක්කඩිම්බ සංසේචනයන් ඇසුරෙන් ඒ කිනාට මිනිස් මව්කසකන වස්තු දසක කාය දසක භාව දසක ආදී ලැබෙන්න ඕන එතකොට පංච උපාදා නස්කන්ධේම පහළවීම වෙනවා
ඕකදන්නේ නැති කමර තමයි සමහරුන් කියන්නේ අර සියුම් පංච උපාදානස්කන්ධයක් අන්තරා භවයක වගේ සැරිසරනවා කියලා ඊය පටලව ගන්න මේක තේරුම් ගන්න බැරි කමට ඒ පංච උපාදානස්කන්ධයෙන් තුළව සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ පංච උපාදානස්කන්ධය තමයි පින්වත්නි ඒ විදිහට ගන්න පංච උපාදානස්කන්ධියම එකටම යෙදෙන්න ඕන මෙන්න මේ විදිහට සත්පුරුෂ පින්වත්නි පළවෙනි චක්කුද්්වාරික මානසාන චිත්ත වීතිය ඇති වෙනවා දැන් ඔන්න සිත් ටික අපි දාලා තියෙනවා ති න ද ප ච සන් න වු ජ ජ ජ ජ ජ විදිහට පහක් චු ප්‍රතිසන්දි ඊට පස්සේ භවාංග විදිහට ती की हुए अतीत भवांग अतीत भवांग अतीत भवांग अतीत भवांग अहिन्ने ती की हुए अतीत भवांग अतीत भवांग न की हुए भवांग भवांग द की हुए भवांग प पंचद्वारा वचन चक्कु विज्ञान चक्कु विज्ञान අන්න ඊට පස්සේ ධන ලකුණත් එක්ක ඊළඟ එක සම්බන්ධ වෙනවා එකතු වෙනවා ඊළඟ භවයට මේ ඊට පස්සේ උපදින්න තියෙන භවයට එක්කෝ නරක තීසම් ප්‍රේත අසුර මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කොහේ හරි තැනක ඒ 15 වෙනි තැන ඔන්න චුතිසිතෙන් පස්සේ ඇති වෙනවා ප්‍රතිසන්දිත ඊට පස්සේ ඇති වෙන්නේ බ භවංග හරි එතකොට අහපෝකෙන් තී කිව්වහම අතීත භවංග න පවංග චලනය ද පවංග ප්‍රචේතය පංචද්වාර වචන ච චක්කු විඥාන සම්පටිච්ඡන න සම්තිරණය වත්තපත ජයනු පහෙන් ජවන් පහ තුයන්නේ චුතිසිත ධන ධන එකේ මොකද අදහස් වෙන්නේ ඊළඟ භවයට මාරු වෙනවා සම්දි වෙනවා ඊට පස්සේ ඉන්නේ මොකද්ද ප්‍රතිසන්දි ප්‍රතිසන්දිත ඊළඟ භවයේ පළවෙනි හිත එමෙන්න මේ විදිහට සිත් පරපුර තියෙනවා මතක තියාගන්න මේ අවසරයි ප්‍රශ්නයක් අහන්න බලන්න පොඩ්ඩක් මේ අහන්න මොනවාද එතන මේ ඒ තී කියලා අපි කියන්නේ එතන බාහිර මාකරියක් දාන්නද මාකර හේතුවක් තියෙනවද ඒ කියන්නේ පළවෙනි හිතට තී කියන වචනේ තී කියන්නේ ඒ කියන්නේ एक चित्त वीतियक अतिवेनकोट ये चित्त वीतियेदी पवतिन भवांग चित्त संततियें अलुत्तरमुनट इद्दी अपि गन्नवाने अतीत भवांगे ईट पस्से भवांग चलने दैन अपि तीन भवांग चित्त संततिये मानासान चित्त वीतिय अतिवेद्दी ये अतीत भवांगयक गत वेला ईट पस्से तमाय भवांग चलनयक वेन्ने චක්කුද්වාරයට හතරයි සෝතද්වාරයට හතරයි අටයි දාසයයි හතරයි විස්සයි එන්නේ
හැබැයි මෙතනදී 24ක් කියලා මේ සංඛ්‍යාව අරගත්තේ අර මේ මනෝද්වාරයක එක පුංචි පැටලිල්ලක් විතර. ඒක මේ 20ක් විදිහට ගන්න. හරි නේද හැමෝටම? හොඳයි. එතකොට පින්වත්නි ඒ විදිහට බොහොම හොඳයි සිහියෙන් ඉන්න ඕන. පින්වත්නි ඒ විදිහට පළවෙනි චක්කුද්වාර චිත්ත වීතිය ඒ විදිහට තේරුම් ගන්න ඔය කිව්ව ආකාරයට වෙන්නේ ජවනයෙන් පස්සේ චුතිය වෙනවා. ඔන්න මානයටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීතිය දෙවෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීතිය වෙන්නේ ජවන භවාංගයට පස්සේ චුතිය වෙන වීතිය. ජවන භවාංගයට පස්සේ චුතිය වෙන වීතිය දෙවෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීතිය වෙනවා. දැන් අපි අතෙන්දි කිව්වේ ජවනයෙන් පස්සේ චුතිය වෙනවා කියලානේ. හැබැයි මෙතෙන්දි ජවනයෙන් පස්සේ භවාංගේ වෙලා තමයි චුතිය වෙන්නේ. මේ චිත්ත වීතියේ මානසන ජවන් අතරින් පස්සෙන ජවනයේ ඇතිව නැතු යෑමත් එක්කම භවාංග හිතක් ඇති වෙලා ඒකට පස්සේ චුති හිතක් පහළ වෙනවා. මේ චිත්ත වීතියේ මානසන ජවන් අතරින් පස්සෙන ජවනයේ ඇතිව නැතු යෑමත් එක්කම භවාංග හිතක් ඇති වෙලා ඒකට පස්සේ චුති හිත පහළ වෙනවා. ඔන්න අහපව් එනවා අපි තී කිව්වේ චුති ප්‍රතිසන්දි භවංග එකම සිත හින්දා අරමුණ මාරු වෙනවද ස්වාමීන් වහන්ස? එහෙම නැත්නම් ජවනයේ අරමුණමද යන්නේ? ඔව් මෙතනදී දැන් චු කිය නැත්නම් චුති සිතේ අරමුණ වෙන්නේ භවංගේ ගත අරමුණනේ. ඒ කියන්නේ වර්තමාන භවංග සිත් වගේම වර්තමාන ප්‍රතිසන්දි සිත ගත අරමුණ. චුතිසිතේ අරමුණ එතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ චුතිසිතත් චුතිසිතේ අරමුණුත් එතනින් අවසන් වෙලා අලුත් භවයට අරමුණ වෙන්නේ මේ චුතිසිතට භවාංගයට කලින් ඇති වුණු ජවනයේ අරමුණු. එතකොට අලුත් භවයේ ප්‍රතිසන්දී භවාංග චුතිසිත ගන්නේ මේ වර්තමානයේ මානසන චිත්ත වීති ජවනයන්ගේ අරමුණු. එතකොට මේ වර්තමානයේ අන්තිමට ඇතිවන චුතිසිත ගත්තේ අතීතයේ කලින් භවයේ මැරෙද්දි ඒ ජවනයන් ගත්ත මේ අරමුණු. එතකොට මෙතනින් අරමුණ මාරු වෙනවා. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. හොඳයි. තුන්වෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීති. දැන් අපි ඔන්න සම්පූර්ණයෙන්ම චක්කුද්වාරික චිත්ත වීති දෙකක් ඉගෙන ගත්තා. ඔය ඉගෙන ගත්ත දෙක සෝතද්වාරික, ගහනද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික විදිහට ගන්නට ඕන. ඊට පස්සේ තුන්වෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීතිය. එතෙන්දී ඒක එහෙම වෙනස් වෙන්නේ හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද අපි 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 දැනගත යුතුද යම්කිසි හේතුවක්? ඇයි එහෙම ඒක වෙනස? දැන් පළවෙනි එකේ දෙවෙනි එකේ දැන් දෙවෙනි චිත්ත වීතියේදී භවංගයට ගිහිල්ලා මේ නැවත චුතිසිතම් වෙලා අපව ප්‍රතිසන්දියට එනවා. මුල් එකේදී භවංගයට නැතුව චුතිසිතම ප්‍රතිසන්දිය යනවා. ඒ ආදි වශයෙන් එහෙම වෙන්න හේතු තියෙනවද? ඔව් එහෙම හේතු තියෙනවා. ඒ හේතුව තමයි
දැන් ස්වභාවයෙන්ම සිතක හැටි තමයි මේ කාමාවචර ජවනයන් වලදී තදාරම්මන ඇතිවීම. එතකොට තදාරම්මන රූපාවචර අරූපාවචර හිත් වලදී ඇති වෙන්නේ නැහැ. අපි කියවනේ මානසන චිත්ත වීතියක් වෙන්නේ කාමාවචර ජවන් කියලා. එතකොට කාමාවචර ජවන් වලදී තදාරම්මනියෝ ඇතිවීම සිද්ධ වෙනවා. තදාරම්මනයන් ඇතිව හෝ නැතිව හෝ භවංගයන් ඇතිව හෝ නැතිව හෝ ජවනයත් එක්ක චුතිය හෝ භවංගයත් එක්ක චුතිය හෝ ජවන භවංගයත් එක්ක චුතිය හෝ නැත්නම් ජවන තදාරම්මන භවංගය තදාරම්මන චුතිය හෝ තදාරම්මන භවංගයක් එක්ක චුතිය හෝ ඔය විදියට ඔය හතර ආකාරයෙන් එක් විදියකට ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කාමාවචර ජවන් චිත්ත වීති ඇතිවීම. පැහැදිලිද? ජවන චුතිපති සන්ධිය ජවන භවංග චුතිපති සන්ධිය ජවන තදාරම්මන චුතිපති සන්ධිය ඒ වගේම ජවන තදාරම්මන භවංග චුතිපති සන්ධිය කියන ඒ වගේ මෙන්න මේකයි වටින්නේ කියන එකට වඩා ඔය ඇත්තන්ට ඒක ගලප ගන්න වෙන්නේ මේ ජවන කියන එකේදී ඇති උනේ මේ වගේ හිතන කියන එක. මොකද ජවන කියන එකේදී ඔය ඇත්තන්ට ඇතිවන කුසල අකුසල සිත් මත තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. ඒකට බලපානවා කෙලින්මම ඔබ පුරුදු පුහුණු කරගෙන තියෙන සතර සතිපට්ඨානයේ සතර ඉතිපාදයේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගාංග ඕක ගොඩක් වටිනවා. ඔය බෝධිපාසික ධර්ම 37 හොඳට පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙක්ගේ මානසන්න ජවන් කොහොමත් ඒකට අනුව තමයි හැදලා තියෙන්නේ. මොකද පුරුදු පුහුණු කරලා ඒවා නිතරම ඇතිවන විදිහටම හුරු කරලා තියෙන හින්දා මේ මානසන්න වෙලාවේ වුණත් හිත නරක් වෙන්න විදිහක් නැහැ. ඔය ඇත්තන්ට මෙතෙන්දි වැදගත් වෙන්නේ මෙන්න මේ ජවන් සිත් ටික කුසල පක්ෂයේ තබා ගැනීමයි. ඒකට ජීවිතයේ හොඳට පින්දහම් කරමින් ධර්මයේ හැසිරෙමින් ආර්යසත්‍යයක මාර්ගයේ ඔස්සේම අනුගත වෙලා බෝධිපාසික ධර්ම පුරුදු පුහුණු කරගෙන කටයුතු කරගන්න ඕන. පැහැදිලිද? අවසානද අපි ඒක ඒ විදිහට හිතාගත්තාම හරි නේද? ඔව්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි වෙනත් පිරිසට මතක් කරමු ස්වාමී ඔබ වහන්සේගේ දේශනාව අවසානයේ සාකච්ඡා පාත්‍රෙදී නැත්නම් ඔබ වහන්සේට අර ඒ ගලාගෙන යන ස්වරූපය වෙනස් වෙනවා නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බාධා නොකර අපි අවසානයේ සාකච්ඡා ධර්ම සාකච්ඡා පාත්වමු. ඔබ පින්වත්නි එහෙමනම් අපි එහෙම කටයුතු කරමු. ඒක පහසුයි. තුන්වෙනි චක්කුද්වාරික මානසන චිත්ත වීතිය ජවන තදාරම්මණයට පස්සේ චුතිය වන වීතිය. ඒ කියන්නේ ජවන තදාරම්මන සිත් දෙකක් ඉන්නපෑ මේ කාමාවචර හිත්වලදී ජවන තදාරම්මණයට පස්සේ චුතිය වෙනවා. මේ චිත්ත වීතියේ මානසන ජවන් අතරින් පස්සෙන ජවනේ ඇතුව නැතෝ යෑමත් එක්කම ජවනයේ අරමුණේම එල්බගෙන තදාරම්මන හිත් දෙකක් ඇති වෙලා ඊට පස්සේ චුතිය සිතක් පහළ වෙනවා. කාමාවචර ජවන් වල ස්වභාවය තමයි ඒක. එතකොට මානසන චිත්ත වීතියේ කාමාවචර ජවන් ස්වභාවය නිසා පින්වත්නි ඔන්න ඔය විදිහට චිත්ත වීතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට තී කියන්නේ භවංග නේ කියන්නේ භවංග චලනය. ග කියන්නේ භවංග පටිච්චේද. ප කියන්නේ පංචද්වාර වචන. ක චක්කු විඥානය. තන් හේතුව ධනලකුණේ ඊළඟ භවය මාරු වෙන පටිසන්ධි හිතෙන්
අලුත් භවය ඒ කියන්නේ අලුත් භවයේ සංදි වීම තමයි ඒකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ ඒ භවංගය. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට ඔය පින්වතුන් සම්පූර්ණයෙන්ම චිත්ත වීති ස්වභාවයන්ගේ චුතිපති සංදි වන විදිය තීරුම් ගන්නට ඕන. අපිටම ඉගෙන ගත්ත ඔය ඇත්තන්ට ලැබෙන වටිනාම වරප්‍රසාද තමයි මේ සිදුවන විදිය හොඳට තේරුම් ගත්තාම ඔබට ඔබ පරිස්සම් කරගන්න පුළුවන් ඔබට ඔබ ආරක්ෂා කරගන්න පුළුවන් ඔබ ක්‍රමයේ දන්නවනේ වෙන්නේ කොහොමද කියලා කොහෙවත් වරදින්න තැනක් නැහැ ඔබට පුළුවන් අපූලුවට අකුසල් සිත් 12 නම් මගේ సంతානෙ මම ඇති වෙන දෙන්නේ නැහැ අකුසල් සිත් 12 නම් මොනම හේතුවක් නිසාවත් මගේ సంతානෙ තුල මම ඇති වෙන දෙන්නේ නැහැ ඒ වෙනුවට මම කුසලයම තමයි ඇති කරගන්නේ කියලා ඔය ඇත්තන්ට පින්වත්නි කුසලියටම හුරු පුරුදු වෙන්න පුළුවන් කාලයක් තියෙනවා ඒකට දැන්නම් සමහර අය ජීවිතේ බොහෝ කාලයක් ගෙවල ඇති නේද හැබැයි පරණ පුරුද්දත් ඇති ඒ මොනවා මොනවා හරි සමහරලාට පුරුද්දට වගේ ගෙවල් දොරවල් වල සමහර අයට අමාරු වෙන්නේ මේ තමන්ගේ ස්වාමියා එක භාර්යාව එක පොඩ්ඩක් රණ්ඩු නොවී හිමින් මොනවට මොන දූ දරුවොත් එක්ක හරි නෑදෑයොත් එක්ක හරි උඟ කාලෙකින් වෙනසක් වුණා කියලා සමහර මොකක් හරි විදිහකට රණ්ඩුවක් හරි වෙන්න හදනවා හැබැයි මතක තියාගන්න ඌවට විපාක තියෙනවා අනාගතේ අර කෙලියට කඩ සංගවා යහළුව කුගෙනේ එලිකොට නැවත දුම් මිනිසෙකුට එතකිනේ විලිවැස්මක් නොලැබුණේ දෙවි උනත් අනේක දෝය සංගරා වෙන්නේ ඔය වගේ පින්වත්නි විහිළුවටවත් කිසිම අකුසලයක් කරගන්න නැතු කුසලයෙන් ශක්තිමත් වෙන්න ඕන ඉතින්දි විශේෂයෙන්ම වැදගත්ම දෙයක් තමයි ඔය ඇත්තු ආර්ථික මේ වශයෙන් සත්‍යමත් වෙන්න ඕන බලය අතිනොත් සත්‍යමත් වෙන්න ඕන නුවණ අතිනොත් සත්‍යමත් වෙන්න ඕන දාන ආදී පින්කංසා හැම දෙයක්ම කරගන්න පුළුවන් විදිහට ඔය ඇත්තන්ගේ සසර සුවපත් කරගන්න පුළුවන් විදිහට ඔබ ඔබ හැම අතකින්ම ශක්තිමත් කරගන්න වග බලා ගන්න ඕන කාටවත් අතපාන්න නැතුව කාගෙන්වත් යටින්නේ නැතුව ඔය ඇත්තන්ට ඔබ තුලින්ම අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් විදිහට දැනුම ඥානෙ වහා ගලාගෙන එන විදිහට ධනය දාන්න භවෝග සම්පත් අවශ්‍ය විදිහට තියෙන විදිහට අනාගත නාම රූප ධර්මයන් නිවන් දකින්නකම්ම සුවසේ පවතින විදිහට ඕන කරන හැම පින්කමක්ම කරගන්න පුළුවන් විදිහට ඔබ මනවින් ජීවිතේ කලමනාකරණය කරගෙන ඉන්න ඕන වෙනවා ඉතස පාරමිතාවල ඒ කාරණා කියවෙනවා එතකොට හතරවැනි චිත්ත වීතිය සතරවැනි චක්කුද්වාරික මානසාන චිත්ත වීතිය පින්වත්නි ජවන තදාරම්මන භවංගේට පස්සේ චුතිය වෙන චිත්ත වීතිය ජවන තදාරම්මන භවංගේට පස්සේ චුතිය වෙන චිත්ත වීතිය මේ චිත්ත වීතියේ මානසාන ජවන් අතරින් පස්සෙනි ජවනේ ඇතිව නැතුව යෑමත් එක්කම ජවනයාගේ අරමුණෙම එල්බගෙන තදාරම්මන හිත් දෙකක් ඇති වෙලා ඒකට පස්සේ එක භවාංග හිතක් පහළ වෙලා ඊට පස්සේ චුති සිතක් පහළ වෙනවා ඒක නම් ඉතින් තේරෙන්නේ නැති කලින් ටික දැනගත්ත හින්දා ඔන්න දැන් තී කියන්නේ අතීත භවංග අතීත භවංග භවංග දන චක්කුද්වාරික මානසන චිත්ත වීති හතරක් එනවා සෝතද්වාරික මානසන චිත්ත වීති හතරක් එනවා ගානද්වාරික මානසන චිත්ත වීති හතරක් එනවා ජීවහද්වාරික මානසන චිත්ත වීති හතරක් එනවා කායද්වාරික මානසන චිත්ත වීති හතරක් එනවා ওই විදිහට උතන 20ක් වගේ තව හතරක් එනවා 24ක් වෙන්න ඒ හතර තමයි පින්වද මනෝද්වාරික චිත්ත වීතියේ
මනෝද්වාරික චිත්ත වීතිය ක්‍රමයේ වෙන්නේ කොහොමද කියලා ඊළඟ සතියේ තමයි ඔය ඇත්තන්ට කියලා දෙන්නේ මේ විදිහට චක්කුද්වාරික මානසන චිත්ත වීතියට අනුවම ඔය ඇත්තු සෝත ගහන ජීවහා කාය කියන ඒ චිත්ත වීති සකස් කර ගන්න ඕනේ ඒක එච්චර අපහසුයක් නෑ ඔය ඇත්තන්ට වචනේ විතරේ වෙනස් කරලා බලන්න තියෙන්නේ ඊට පස්සේ ඊළඟ හතර ඉගෙන ගත්තාම මානසන චිත්ත වීති 24ම ඔය ඇත්තු දැනගන්න මනෝද්වාරික චිත්ත වීති වලදී හොඳයි එතකොට නොතේරෙන තැන් තියෙනවා නම් අහන්න දැන් නම් ඔය ඇත්තන්ට සමහරවිට මේ තවත් පොඩි ප්‍රශ්න නැහැ අත්තම සවන්න දැන් ජවන අපි හිතනවා දැන් සාමාන්‍ය චුතිසිතක් ප්‍රතිසන්දිසිතක් අවස්ථාවකදී ජවනයේ මට හිතන දෙයක් තමයි මේක බලවත් වෙන්න ඕනේ කියන දෙයක් මොකද අවසාන සිතනේ එතකොට දැන් නමුත් ඒ පහකින් ජවන්න පහකින් විතරක් අවසාන වෙන්න හේතුවක් එහෙම නැත්නම් කොහොමද එතන ඒ ජවන අඩු වෙන්නේ කියලා නිකන් පොඩි ගැට්ටුවක් වගේ ඔලුවට ආවා ඒකට මම දන්නේ නැහැ මම අහන්න ප්‍රශ්නේ හරිද කියලා උභාන්සිරේකට උත්තරයක් තියෙනවා සන්නස් ඔක අපි කොහොමද ගල්පා ගන්න ඕනේ ඕපින්වන්ත මහත්මයා ජවන් පහක් වෙන්න හේතුව තමයි අපි මනුස්ස හරි අනිකුත් ඕනෑම තැනක අනිවාර්ය හෘද වස්තු රූපයක් තියෙනවානේ දේවියෝ බ්‍රහ්ම කොතනක වුණත් ඒ හෘද වස්තු රූපය මානසන්නේ වෙලාවේදී දුර්වල වෙනවා වස්තු රූප වල සියලු වස්තු රූප මානසන්න මොහොතේදී නැතිව යන්න එපාය ඒ කියන්නේ කර්මයෙන් හටගත්ත ඒ වස්තු රූප නැති වෙනකොට හෘද වස්තු රූපය ඉතාම දුර්වලව තියෙන මොකද දැන් අවසන් තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අවසාන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතනදී ඉතාම දුර්වල හින්දා තමයි අර මානසන්න චිත්ත වීතියේ ජවන්සෙත් පහක් හටගන්නේ. සාමාන්‍යයෙන් හතක් හටගන්නවා වුණාට මෙතෙන්දී පහක් බවට පත් වෙනවා වස්තු රූපේ දුර්වල වෙන හින්දා. ඕනෑම එකක ආරම්භයේ දුර්වලයි. ඒ වගේම අවසානයේ දුර්වලයි. අවසානයේ දුර්වල වුණාට අවසානයේට ආරම්භයේ ඉඳන් ආවේ වගේ උපකාරයේ තියෙනවා. හැබැයි ආරම්භයේ එහෙම නෙමෙයි ආරම්භයේ ගොඩක් දුර්වල වෙනවා. ආරම්භයේ අලුතින්ම සැකසලා යන්න පාය ඒ වුණාට අවසානයේදී පංච උපාදානස්කන්ධයේ වර්තමාන භවයේ පැවැත්ම අවසන් වෙනකොට හෘද වස්තු රූපේ ඉතාම දුර්වල මට්ටමකට ඇවිල්ලා තියෙන හින්දා තමයි ජවන් පහක් ඇති වෙන්නේ. පැහැදිලිද? ඔව් ඒක හිතා ගන්න පුළුවන් සන්නස මේ එතකොට දැන් ඒ දැන් දැන් ඊළඟ භවය දැන් මෙතෙන්දි පරිසන්දි භවය ගැන කියවෙන්නේ නැහැ ඒ කියන්නේ ඒක තියෙන ශක්තිය ඒක තියෙන බලය කොහොමද කියන එක දැන් එහෙම ප්‍රභේදයක් එහෙම වෙනස් වීමක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ භවංගයට ගිහිල්ලා චුත්තිසිත ඇති වෙලා පරිසන්දිදී ගියොත් ඒ එන භවය වෙනස්ද එහෙම නැත්නම් ඒ එන භවය පරිසන්දියට යන්නේ නැතුව පරිසන්දිය හම්බෙන සිතර වඩා ඒ වගේ ඊළඟ භවයේ හට ගැනීමේ ඒ කියන්නේ ඒ අතර වෙනස්කම් තියෙනවද මේ මේ චිත්තීති 490 ඔව් අනිවාර්යයෙන්ම වෙනස්කමක් තියෙනවා ඒක වෙනස්කම ප්‍රතිසන්දිය සහ ඊළඟට අදාළ කවුරු වලදී අපි කියලා දෙනවා ඊට පස්සේ පාඩම් වලදී විශේෂයෙන් පටිච්ච සමුප්පාදය පාඩම් වලදී ඒක කොහොමද වෙන්නේ කියලා දෙනවා බලවත් අයගේ චුති ප්‍රතිසන්දිය සිද්ධ වෙන විදි තියෙනවා අර විභූතාරාමන අවිභූතාරාමන චිත්ත වීති වගේ එහෙම ක්‍රමයක් එනවා ඒක ඉදිරියට කියලා දෙනවා හොඳයි අවසරයි හඳුරන්නේ අවසර හඳුරන්නේ දැන් මං තේරුම් ගත්ත එකක් අර පළවෙනි චිත්ත වීතියේ පංචාද්වාරයෙන් ගත්ත අරමුණ තමයි චුති ප්‍රතිසන්දියට උපකාර වෙන්නේ දෙවෙනි චිත්ත වීතියේ පංචාද්වාරයෙන් අරමුණ ගත්තාට ඒක වෙනුවට භවංගය පෙරාත්මයේ භවංග සිතක් තමයි ප්‍රතිසන්දිය වෙන්නේ නේද හඳුරන්නේ නෑ 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 එහෙම නෙමෙයි පින්වන්ත අපේ මහත්මා මේ හැම එකකම ජවන් පහක් තියෙනවා ඒක මේ චිත්ත වීතිය අදාළ වෙන සම්පූර්ණම වර්තමාන භවයට වර්තමාන භවයේ ඇතිවන අන්තිම චිත්ත වීතියට මේකෙදි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය දෙන්නේ අනිවාර්යයෙන්ම මේ ජවන් පහෙන් එකක විපාක විඥානය
එතකොට අනිවාර්යයෙන්ම මේ ජයනු පහෙන් කියවෙන ජවන් පහට එන්නේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියන අරමුණු තුනත් එක්ක ආපු ඒ අරමුණු තුනට අදාළ වෙන විපාක ඒ ඒ විඥානයේ විපාකයත් එක්ක එන සිතක් තමයි මේ භවාංගය තදාරම්මන චුතියන් කොහොම වුණත් ඊට පස්සේ ඇති වෙන්න තියෙන්නේ මොකද තදාරම්මණයන් ඇති වුණා තදාරම්මණයට ප්‍රතිසන්දි විඥානයක් වෙන්න බෑ අර ජවනයන් ගත්ත අරමුණුත් එක්කයි තදාරම්මන ඇති වෙන්නේ මේ තදාරම්මන දෙක හෝ භවාංගය හෝ චුතිය හෝ කියලා කියන්නේ වර්තමාන භවයේ මානසන්න චිත්ත වීතිය අවසන් වීමට අදාළව වර්තමාන භවයේ යෙදෙන්න ඕන කරන චිත්ත නියාම ස්වභාවයෙන් හතරාකාරයෙන් යම්කිසි එක ක්‍රමයක් පැහැදිලිද හැම්දුනේ එතකොට සාමාන්‍යයෙන් භවංග චිත්ත වන්නේ පූර්ව ප්‍රතිසන්දියේදී ලැබපු චිත්තයට සමාන සිතක් හැටිරනේ භවංගේ ඉන්නේ අර මේ පිරිසුදුම චිත්තය කියලා කියන්නේ එතකොට හැම්දුනේ දැන් මෙතනදී මේ මරණවසන චිත්ත වීතියේ ජවංග පහ ඉවරුණාම ඒට ඒට සම්බන්ධ වූ භවංගයක්ද ඇතිවන්නේ මරණාසන චිත්ත වීතියේදී නෑ 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 මොකද මේ ජවන්සිත් පහේ අරමුණට සම්බන්ධතාවයක් වෙන්නේ මේ භවංග හිත ඒකට හේතුව ඒ භවංග හිතේ අරමුණ වෙන්නේ මේ ජවනයන්ට කලින් ඇතුණු අතීත භවංග ආදී තිබුණු අරමුණ එතකොට අතීත භවංගේ වර්තමාන මේ භවයේ භවී පැවැත්මට ඉවහල් වුණු චිත්තසන්තති ඒ වගේ මේ වර්තමාන භවයේ ප්‍රතිසන්දියට අදාළව ඇති වුණු විඥානයේ සහ මේ භවංග විපාක විඥාන සන්තතියට අදාළව එක තමයි මේ භවංගේ වෙන්නේ ඊළඟ භවයට අදාළ එක නෙමෙයි ඊළඟ භවයට අදාළ භවංගේ එන්නේ ප්‍රතිසන්දියෙන් පස්සේ භවංගේ ඉතින් මේ භවංග දෙකෙන් කියවෙන්නේ වර්තමාන ධන ලකුණට කලින් භවංගේ වර්තමාන භවංගය වර්තමාන අරමුණු ගත්ත ඒක වර්තමාන ප්‍රතිසන්දි භවංග චුති යට අදාළව තියෙන චිත්ත සන්තති අරමුණ ගත්ත එක ධන ලකුණෙන් පස්සේ තියෙන භවංගය ඇවිල්ලා අර ප්‍රතිසන්දි හිතේ ගත්ත අරමුණ තියෙන භවංගය පැහැදිලිද මේ භවංග දෙවර්ගයක් ධන ලකුණට කලින් තියෙන්නේ මේ වර්තමානයේ ප්‍රතිසන්දි භවංග චුතියට අදාළ කාල සීමාවේ භවංග හිත්වල ආරම්මණය ගත්ත විඥාන ස්වභාවය අර ධන ලකුණෙන් පස්සේ තියෙන්නේ ප්‍රතිසන්දි විඥාණයෙන් පස්සේ අනාගත භවයේ භවංග චිත්ත සන්තතිය පැහැදිලිද පැහැදිලි හොඳට හඳුනනේ එතකොට දැන් ජවංග පහ ඉවරුණාම ආම්දුරනේ එතකොට භවංගේ ගන්නේ ජවංගේ අදාළ මිශ්‍රිත සිටවිල්ලක්ද වෙන්නේ කිසිසේත්ම නැහැ මොකද ජවනීන් පස්සේ භවංගේ ගන්නේ ජවනයන්ට අදාළ නිශ්චිත සිටවිල්ලක්ද කියලා කිසිසේත්ම නැහැ ඒකට හේතුව මේ භවංගේ ඇවිල්ලා විපාක විඥානයක් ඒ කියන්නේ ඒකේ ආරම්මණයත් ඒකේ යෙදෙන චෛතසික ධර්මත් හැම අතින්ම ඒ වර්තමාන භවයේ ඒ කියන්නේ මානසන චිත්ත වීතිය ඇති වුණු මේ වර්තමාන භවයේ ප්‍රතිසන්දියට හාත්පසින් හැම අතින්ම සමානකම් තියෙනවා ඒක මේ වර්තමාන භවයේ අන්තිමට ඇතිවන මානසන චිත්ත වීතියේ ජවනයේ කිසිදු දෙයක් ඒකට ගන්නේ නැහැ ඒ ජවනයේට අදාළව ඇතිවන විපාක විඥානයේ තියෙන්නේ චුතියෙන් පස්සේ පැහැදිලිද ඒක පැහැදිලි එතකොට චුතිසිත ගන්නේ ඊට කලින් තිබිච්ච සිතට සමාන අරමුණක් නේද හඳුරන්නේ ඔව් ඒ කියන්නේ චුතිසිත අර භවංගයට සමාන අරමුණක් තුල තියෙන්නේ ඔව් එතකොට ඊට කලින් තිබිච්ච තදාරම්මනේ එහෙම නෙමෙයි තදාරම්මනේ ජවනයන් ගත්ත අරමුණ තමයි ගන්නේ තදාරම්මන ජවනයන් ගත්ත අරමුණු ගත්තාට ඒකට විපාක ශක්තියක් නැහැ. හැබැයි භවංගේ චුතිය ගන්නෙ සම්පූර්ණයෙන්ම ඒ වර්තමාන භවයේ මේ ප්‍රතිසන්දි භවංග වලට අදාළව තියෙන මේ ස්වභාවය. එවන් චිත්ත වීදියේදී අර මේ අවසන් මොහොතේ කර්ම නිමිත්තක්ට වඩා මේ පූර්ව භවංගය තමයි එතකොට මේ මුල් වෙලා තියෙන්නේ නේද හැමදෙරණේ? නැහැනේ. ඒ කියන්නේ පූර්ව භවංගය දැන්
මෙතෙන්දි කර්ම නිමිත්තනේ අපිට කර්ම හෝ කර්ම නිමිති හෝ ගති නිමිත්තනේ වැදගත් වෙන්නේ ඊළඟ භවයේ ප්‍රතිසන්දියට. එතකොට මෙතන මානසාන චිත්ත වීතියේදී හිතන්න එපා කොයි වෙලාවකවත් චුතියට අනුව මේ ප්‍රතිසන්දිය වෙනවා කියලා. ඒකයි ඔය පැටලෙන්නේ. චුතිය විදිහට චුතිසිතේ හැටියට ප්‍රතිසන්දිය වෙනවා කියලා ගන්න එපා. ඒක වැරදි. චුතිසිත කියන්නේ හැම අතින්ම වර්තමාන ප්‍රතිසන්දි විඥානයේ සහ වර්තමාන භවංගයට අදාළව පවතින ඒ එයට හැම අතින්ම සමාන වුණු මේ භවයේ අවසන් කරන හිත විතරයි. ඊළඟ භවයේ ප්‍රතිසන්දි කරවන හිතට අදාළ වෙන්නේ චුතියට කලින් භවංගය තදාරම්මන ඇතිව හෝ නැතිව කලින් ඇතිවන ජවන්සිත පහේ විපාකය. එතකොට මේ ජවන්සිත වලට තමයි කර්ම කර්ම නිමිති ගති නිමිති කියන ඒ අරමුණු තුනෙන් එකක් ගන්න. එතකොට හේතු යෙදෙන මේ ජවන්සිත වලට තමයි විපාකයේ විදිහට ප්‍රතිසන්දි විඥානය ලැබෙන්නේ චුතියෙන් පස්සේ. පැහැදිලිද? අමුදුනේ දෙක් පැහැදිලි. ඔව් ගුඩ් අප්පින්. හඳයි තේරස්. සරණස එතෙන්දි ඒ චුතිසිතේ ඇතිවන චෛතසික චෛතසික ටික මොනවද සරණත? කියන්නේ සර්වත්‍ය සාධාරණ හතයි ඊට අමතරව තමනොත් තියෙනවා. ඒ චුතිසිතේ ඇතිවන චෛතසිකේ වෙන්නේ අපි කියමුකෝ දැන් මෙතන ඊළඟ භවෙම ගමුකෝ මේ ජවන් සිතක් ඇති වෙනවා. මේ ඇතිවන ජවන් සිත මොනව හරි අකුසල සිතක් එනවා කියලා හිතමුකෝ. එතකොට අකුසලයක් නම් සබ්බචිත්ත සාධානයෝ අපි කියමු සතු මැරීම කියලා. සබ්බචිත්ත සාධාන හතම යෙදෙන්න ඕන. ප්‍රකීණකවල තිය සුදුසු මෙකාරණා එන්නට ඕන. ඒ වාගේ අනිවාර්යයෙන්ම මෝහ චතුස්කේ එන්නම ඕනේ. මෝහය අහිතිකේ අනුත්ථපේ උද්දච්චේ මෝහ චතුස්කේ එන්න ඕන. ඒ වාගේම ඒ අකුසල සතු මැරීමට අදාළව ඇතිවන දේශහිත එන්නම ඕන. මේ විදිහට දේශයයි මෝහයයි කියන සතු මැරීම නම් දේශයයි මෝහයයි කියන ඒ චෛතසික ධර්මات එක්ක යෙදෙන්නේ අකුසල සිතකෝයි අකුසල යෙදෙන චෛතසික ටිකයි තමයි. එතකොට ඒ වගේම තමයි කුසල සිත්වලදී ඒ වගේම තමයි ධාන සිත්වලදී ඒ විදිහට ඒක තීරුම් ගන්න ඕන. පැහැදිලිද? එහමයි සර්. එතකොට ඒට අදාළව ප්‍රතිසන්දියෙත් එන්නේ ඒකට සමාන සිත්‍යයක් වෙන්න ඕනේ සර්. අනිවාර්යයෙන්ම මේ මානසන චිත්ත වීතියේ ජවනය තුල යෙදුණු චෛතසික ධර්ම ටික ට අදාළව යෙදුණු මේ ඇති වුණු කුසල හෝ අකුසල හෝ සිතයි ඒ කුසල හෝ අකුසල සිතට අදාළව තියෙන ඒ සම්පයුත්ත ධර්මවන චෛතසික ධර්ම ටිකට අදාළව හැම අතින්ම සමාන වුණු විපාක විඥානයක් තමයි කුසලේ නම් ඒකට ලැබෙන විපාකේ වෙන්නේ. එතකොට අපිට ඒ වගේ විපාක විඥාන 8ක් හම්බ වෙනවා. එහෙමයි සරණස්. පැහැදිලි තරම් සරණයි. ක්‍රියාපටිපාටිය පටංගන්නේ චක්කු විඥානයේ මේ කියාපටිපාටිය පටන් ගන්නේ ඇත්තෙම චක්කු විඥාන සෝත දාන ජීවහා කාය මනෝ විඥාන විදිහට අපි මානසන්න චිත්ත වීති 24 ගත්තට ඒ 24 ඒ ආරම්භය වෙන විඥාණයෙන් කිව්වාට මේ චිත්ත වීතිය පටන් ගැම්ම වෙන්නේ ඒ විඥානේ. ඒ වුණාට ඇත්තටම මේක පටන් ගැම්ම වෙන්නේ මේ ජීවිතේ හෝ කලින් භවවලට අදාළ අපරාපරිය වේදනීය කර්ම හෝ විදිහට තියෙන මේකට අදාළ වෙන කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන ඔය ඈත පිටට ගිය මේ ජීවිතේ හෝ ආත්ම භව සියදහස් ගණන් ඈත පිට කරගෙන ආනන්තරිය හෝ මොනම හෝ කුසල හෝ කටින හෝ මොනම හෝ ඒ කර්ම නිමිති ගති නිමිති වලට අදාළ කාරණා වලින් තමයි මේකේ ආරම්භය වෙන්නේ. එහෙම තමයි නහසත්. තව කාරණාවක් නහසත්. සානද එතන ඒක ඊට පස්සේ කුසල්ද අකුසල්ද කියලා බලවට පරිවර්තන වෙන්නේ වත්තප නේද නේ ස්වාමිනා අවසාන සිත උනත්. නෑ ඒ ජවනයේදී හේතු යෙදෙන විදිහ අනුව. ඔව් ඒ ජවනේ තීරණ වෙන්නේ ස්වාමිනාස අපි යෝනිසමනසකාරයෙන් අයිනිසමනසකාරයෙන් ඒක ඒ කියන්නේ එතන වත්තපරේ නේද ඇත්තට මෙතන තීරණාත්මක මොහොතේදී එතෙන්දී උනත්. නෑ ඒ කියන්නේ අරමුණ පිළිබඳව නිශ්චයයකට පැමිණීම එකක්. ඒ කියන්නේ අරමුණ පිළිබඳ තීරණයකට පැමිණීම එකක්. නමුත් ඒ අරමුණට අදාළව
හේතු යදීමට අදාළ වෙන සිත්තික තමයි ජවසිත. අර වොට්ටපන හිතර විපාකයක් නෑ. ජවනයේදී විපාකයක් තියෙනවා. එහෙමයි. ඕකේ. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් S2 එකට පේන්නේ වර්ණ සටහනනේ. දැන් උදාහරණයක් විදිහට මට දැන් ස්වාමීන් වහන්සේව පෙනෙලා මම දැන් අඳුරගෙන ඉන්න මේ අපේ ස්වාමීන් වහන්සේ කියලා. ඒ කියන්නේ මම මේ අඳුරගත්තේ වර්ණ සටහනට අදාළව දී චේතනාව සකස් වුණේ ස්වාමීන් වහන්සේ. ඒ වර්ණ සටහනෙන්ද මම ඔබ වහන්සේව අඳුරගත්තේ මේ මේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ කියලා. ඔව් එතනදී වර්ණ සටහන වගේම දැන් ඉත සංඥාව එතන වැදගත් වෙනවා. වර්ණ සටහන අවශ්‍ය වෙනවා හඳුනා ගැනීමට. හඳුනා ගැනීම නිසා මේ ඒ කාරණාව සිද්ධ වුණාට අරමුණු දැන ගැනීමත් එක සම්පයුත්ත අනිකුච්චයසක ධර්මත් යෙදෙන්න ඕන. සංඥාවෙන් යෙදෙන්නේ හඳුනා ගැනීම. නමුත් සිත සහ චෛතසික ඒ කටයුතු යොදවන චේතනාව යෙදෙන්නට ඕන. එතන හඳුනා ගැනීමේ ක්‍රියාපටිපාටියට අදාළව සංඥාවෙන් හඳුනා ගැනීම වුණාට ඒකෙන් උනේ ඒ කාරණා විතරයි. ඊට පස්සේ අදාළ පුද්ගලයා ගැන හිතන්න තව තව අනිකුත් කාරණා යෙදෙන්න ඒ ගැන අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කායකාන වචීකා මනෝ කර්ම වලට පත් වෙන යනකොට චිත්ත වීති ගණනාවක ඉන්න සම්පයුත්ත ධර්ම සහ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු ඉන්ද්‍රිය බල ධර්ම ආදී ලොකු වැඩපිළිවෙලේ කතාවක් තියෙනවා. ඒක හුරු පුරුදු කරගත්ත කරුණු අනුව සමහරට ඒක විභූතාරම්මන අවිභූතාරම්මන ඒ අරමුණේ හැටියට හඳුනා ගැනීම හඳාන ගැනීම ඒවත් වෙනස් වෙන්න පුළුවන්. එහෙම සමහරවිට. එහෙම සමහරවිට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උතන මේ චේතනාව කියන එක අපිට සකස් වෙන්නේ වොත්තපනේ කියන තැනදී සකස් වෙලා ඒ අනුවද ජවනයන් කුසල අකුසල තීරණය වෙන්නේ. එහෙම හිතුවොත් හරිද? නෑ. ඒ කියන්නේ නී අරමුණ පිළිබඳ නිශ්චයයකට පැමිණීම වෙන්නේ වොත්තපනේ. වොත්තපනේන් අරමුණ පිළිබඳ ඒ කියන්නේ අපි අල්ටින් ගන්නා වර්තමාන අරමුණ පිළිබඳ නිශ්චයයකට පැමිණීම වෙන්නේ වොත්තපනේ. ඒ වුණාට චිත්තසන්තතිය තුල තමා හුරු පුරුදු කරගෙන පවතින ආකාරය අධික වේගයෙන් ක්‍රියාත්මක වන චිත්තසන්තතියට අදාළ ජවනයන් එක්කයි යෙදෙන්නේ. අර අරමුණ වර්තමාන අරමුණ පිළිබඳ නැත් වර්තමාන අතීත හෝ ඒ මොකක් හරි අරමුණ පිළිබඳව පිළිගැනීම ඒ වගේම තීරණයකට පැමිණීම අරමුණ පිළිබඳ නිශ්චයයකට පැමිණීම ඒ වගේන් සිද්ධ වුණාට ඒ හේතුකාරණා යෙදීම සහ ඒවට අදාළව තමන්ගේ චිත්තසන්තතිය දීර්ඝ කාලයක් හුරු පුරුදු කරගෙන තියෙන ඉන්ද්‍රිය බල ධර්ම ආදියට අදාළව තමයි ජවන් සිත් වලදී වෙන්නේ. මෙතන ප්‍රධානම ස්ථානයක් තමයි ජවන චිත්තය. හැබැයි ජවනයේට අනිවාර්ය වොත්තපනි උපකාරයයි වොත්තපනියට සන්තේන උපකාරයයි ඒකට සම්පටිච්ඡන උපකාරයයි ඒකට චක්ක විඥානේ උපකාරයයි. හැබැයි ඒකට පංචද්වාරි උපකාරයයි පංචද්වාර වචනේ. පංචද්වාර වචනයට කලින් අනිවාර්යයෙන් ඒකට පින්වත්නි භවංගු පච්ඡේදය ඒ වගේම භවංග චලනයේ අතීත භවංග ඔය විදිහට ලකුව කතාවක් උපකාර වීගෙන යනවානේ. කෙලවරක් හොයාගන්න නම් ඉතින් ඔය හැත්තාන්ට කෙලවර නසන්න වෙනවා. සමනාස ඇත්තම දැන් කොහොම වුණත් සමනාස මොන අරමුණක් අපි ගත්තත් චක්කුද්වාර වර්ජණයෙන් හෝ වෙනත් මේ ආයතනයකින් ඇත්තරම දැන් ඒක කුසල කුසල බව වෙනස් වෙන තැන නේද සනස වත්තපනේ. ඊට පස්සේ ඒක ඒකෙන් ඔසල දෙන දෙන ජවනින් අපි නැවත ඇති කරවන්නේ නේද සනස. එතනත් ලොකු ඒ කියන්නේ ඒ වෙනස් වීම කුසල කුසලද කියන එක ඇත්තරම වෙනස් වෙන්න පටන් ගන්නනේ වත්තපනේ. වත්තපනේ සිතේදී අපි ඉන්න යෝනිස මනසකාරය අනුව නේද ස්වාමීන් වහන්සේ. මෙහෙම දෙයක් තියෙනවා. වත්තපනේ හිතේ ඇතිවන යෝනිසෝ මානසිකාරී අනුවත කියලා හෙවොත් යෝනිසෝ මානසිකාරී කියන්නේ අපි ඒ කාරණා පිළිබඳව හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නුවණින් විමසා බැලීමනේ. එතකොට මෙතනදී ඔය ඇතිවන අලුත් ආරම්මන පිළිගැනීම් වලට අදාළව සිද්ධ වන වොත්තපන කියාවලී ඒ අරමුණට අදාළව නිශ්චයකට පැමිණීමක්. නමුත් ඒ එතනදී හේතු ධර්ම යෙදීමක් වෙන්නේ නැහැ. හේතු ධර්ම දැන් අර අරමුණ පිළිබඳව මේ යම්කිසි නිශ්චයකට පැමිණියාට හේතු ධර්ම යෙදීමත් එක්ක ඒක විපාක සත්‍යයකුත් ඇති වෙමින් අධික වේගයෙන් ක්‍රියාත්මක වෙමින් බල සම්පන්නව යෙදෙන ධර්ම වෙන්නේ ජවනය.
එතකොට චිත්ත වීතියක බල සම්පන්නම තැන වුට්ටපනේද ජවනේද කියලා ඇහුවොත් බල සම්පන්නම තැන වෙන්නේ ජවනේ. එහෙමයි. ඔව්. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ හදිසි අනතුරකින් මාර්ගයේ පැත්තකට ඇලවිලා බලන්නේ මේ පේන්නේ නැති හින්දා හදිසි අනතුරකින් මාර්ගයේ එතනම මේ යන දිහේතුකේකට ඥාන සම්පයුත්ත කුසල කර්මයක් අරමුණු කර මනෝද්වාරික මානසන්න චිත්ත වීතියක් හටගත හැකිද කියලා. පින්වත්නි හදිසි අනතුරකින් මාර්ගයේ එතනම මේ යන දිහේතුකේකට ඥාන සම්පයුත්ත කුසල කර්මයක් අරමුණු කර මනෝද්වාරික මානසන්න චිත්ත වීතියක් හටගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනෑම එකපාර ගින්නකට අහු වුණත් බෝම්බයකට අහු වුණත් කුමන හෝ තත්ත්වයක් වේවා එයා දැන් දිහේතුක උප්පත්තියක් ලැබල හිටියාට ඒකිනාට පින්වත්නි මේ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු කුසල කර්ම ස්වභාවයක් එක්ක මානසික ස්වභාවයේ දිහේතුක තත්ත්වයක තිබිලා මානානුසති භාවනා ආදී මොනවා හරි වඩමින් කටයුතු කරපු හින්දා ඒකිනාට මේ දිහේතුක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකිනා දිහේතුක උප්පත්තියක් ලබන්න පුළුවන්. හිතන්නකෝ මේ ඔය වගේම හදිස්සියෙන් තොයක්නේ මණ්ඩුක ගෙම්බට උනේ ගගරා පොකුණියුරි හිටිය මණ්ඩුකට කෙවිත පිටේ හිර වෙනවා. දැන් මේ හිර වෙනකොට මානෙටපත් උනා. මණ්ඩුක දැනගෙන හිටියේ නෑ කෙවිතෙන් හිර වී කියලා. ගොපල්ලා මෙයා දැනගෙන හිටියෙත් නෑ. හැබැයි අර මණ්ඩුක ඒ වෙලාවේ සනිකව හදිසි ඒ සිද්ධ වුණු දේ මානෙටපත් උනා. හැබැයි හඬ ඔස්සේ ඒ කෙනාගේ ඊළඟ ප්‍රතිසන්දිය උනේ දෙවි කෙනෙක් කියලා උපදින්න ලැබුණේ. ඒක තීහේතුක ප්‍රතිසන්දියක් මගපල් ලබන්න පුළුවන් වුණා. කලින් බවී ගෙම්බ මෙතෙන් සෝවාන් මාර්ගයට පත් වෙන්න පුළුවන් දිව්‍ය භවයක් ලැබුවා. ඒ වගේ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් හැමෝටම පැහැදිලි නේද? අදට අවසන් කරන්න හදන්නේ. දැන් මහත්මයා. අවසර සමහද කෙනෙක් අතිස්සුව මේ අහන්න. දැන්නම් පහත වැටිලා දැන් ආපහු. හොඳයි. වැරදීමක් වෙනද ඇත්ත. අහන්න හිටියා නම් අහන්න. මම හිතන්නේ වැරදීමක් වෙන්නේ නැත් නේ. හොඳයි. වැරදීමක් වෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වත්නි බලන්න ඔය ඇත්ත දවසින් දවස ඥානීය මුහුකුරා යන විදිය. අපූර්වට නිකන් අතඹුලක් වගේ ඔය ඇත්තන්ට සත්‍ය සංකාර අවකාශ ලෝකයන් ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි මෙහෙම තමයි ඔබ ඉගෙන ගන්න ඕන. මේ ප්‍රශ්න අහනකොට තව තවත් ඔබේ ධර්ම ඥානයත් වැඩි වෙනවා. ඉතින් බොහොම වටිනවා ඔය පුණ්‍යවන්තෝ මේ මනුස්ස ජීවිතයේ මගපල් ලබන අදිස්ථානයෙන් කටයුතු කරගන්න මෙච්චර දේවල් දැන දැනත් පින්වත්නි ඔය ඇත්ත කරගන්න ඕන ටික කරගන්න නැතු ඉන්න එපා. අවශ්‍ය දේ කරගන්න. මේ හුදකලා සසරේ ගසාගෙන යද්දී මනෝසාවය කාලයක ඉතාම අල්ප ප්‍රමාණයක්. මෙතෙක් වේලා අභිධර්ම ඉගෙන ගනිමින් ඔබ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෝ මියගිය සාංසාරික නෑදෑයින්ට අනුමෝදන් වේවා. එකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලුම පුණ්‍ය ධර්මයෝ සසර දුක් නැසා නිවන් දකින්නට හේතු වේවා. සියලුම දේවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සැවම රකිත්වා. එකල දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාච ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාග මහිත්තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. නිවනම අරමුණු කරගන්න. ඉදං මේ පුඤ්ඤං ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හූතු ආසවක්ඛයා වහං හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම
නිවන් දකින්න ආතුරම පස්පව් දස අකුසල් කරන බාලින්ගේද බාලින්ගේද අසත් පුරිසින්ගේද අසත් පුරුෂින්ගේද පාප මිත්‍රින්ගේද පාප මිත්‍රින්ගේද ආශ්‍රයනු ලැබීවා ආශ්‍රයනු ලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසින්ගේද සත්පුරිසින්ගේද කල්යාණ මිත්‍රින්ගේද කල්‍යාණ මිත්‍රින්ගේද දාදී බුද්ධාදී ආරි මහෝත්තමින්ගේද ආරි මහෝත්තමින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා පින්වත්නි පින්වන්ත ඔබට අපි මේ ආශිර්වාද කරන්නේ සත්පුරුෂ පුණ්‍යවන්ත අපි අපරේඛ පඤ්ඤාසාර පොඩි හාමුදුර ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ධම්මිකම ගේ මහත්මයා දයාබර මහත්මී සාන්තිගම ගේ මහත්මී විතර රටවල සිටින අභිතරම ඉගෙන ගන්න සදහැබර ඔය සත්පුරුෂ පුණ්‍යවන්තයෝ හැමටත් ඔබ පවුල් පරපුරේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරු ධම්ම වටන්ති ආයු අන්නු සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු සාදු 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 අපි සියලු දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු ඔබ රසකරගත් අවසීල කුසල ස්වාමීන් වහන්සේට අනුමෝදන් කර සිටිමු ඒ වගේම ස්වාමීන් වහන්සේ රසකරගත් කුසල අපත් අනුමෝදන් වෙමු අපාතින් ස්වාමීන් වහන්සේට මහා සංඝරත්නයට මොණයම් හෝ අවතක් සිදු වේවා මහා සංඝරත්නය කමා කරවා ගනිමු ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සසතනමෝතමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සසද අනුමෝදිතේ සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ හතු කමාමි කමිතබ්බං තතියම්පි ඕකාස කමාමි බන්තේ හතු කමාමි කමිතබ්බං සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සේ තුම්මන්ති තුම්මය සාරිපුත්තාදි තේරණං අගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං තමික මහත්මයා වැඩමවදාල පූජ්‍යපාද තපුවන් රතන ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම සිටිනවා මහා සංඝරත්නයේ අවසරයි දාපර පින්න සහෝදර සහෝදරයනි අදත් මේ යුද සංඝ භාගිය අපිට තාමත් වාසනාන්තාවෙන් ගත කිරීමට අවස්ථාවක් සැලසුණා ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඉන්නතුරුව දර සාකච්ඡා ප්‍රතිමිත තපර අවස්ථාව ලැබුණා ඉන් මහත් අපි සියලු දෙනාම මහත් වූ කුසල රාශියක් සම්පාදනය කරගත්තා ඉතින් මේ අවස්ථාවේදී අපට ලාභය අත්පත් වූ අපගේ අනුකම්පාවෙන් මේ පින්කම් මාලාව දර සාකච්ඡා මාලාව නනෝත්තාවට උකොඩව වත්තාගෙන යනවා පූජපත් තපුවන් රතුරු ස්වාමීන් වහන්සේ පින්කමලට අනුග්‍රහ දක්වන්නා පූජ්‍යපාද අපරක්ෂේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ අතුරු අනිකු සීලු මහා සංඝරත්නයේ සයි ඉතින් අප මේ අවස්ථාවදී ප්‍රස්කර ගන්නවා මේ සීලු කුසල මේ සීලු පින් පූජ්‍යපාද තපෝණි රතන ස්වාමීන් වහන්සේට පිට අනුග්‍රහ දක්වන්නා පූජ්‍යපාද අපරක්ෂේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේට මේ පින්කමලට අතීත දෙන්නා වූ සීලු මහා සංඝරත්නයේට අනුමෝදන් කර සිටිමු ඔබ වහන්සේලා සීලු දෙනා වහන්සේලා අපරස්කර ගන්නවා මේ සීලු කුසල මේ සීලු පින් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේලා විසින් කරගෙන යනවා මේ උතුම් ශාසනික සේවාව සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව චිත්ත ඒකාග්‍රතාවය සල්සා ගැනීමට මේ සීලු කුසල මේ සීලු පින් හේතු වේවා අවසානයේ ඔබ වහන්සේලා පතන්නා වූ බෝධිගින් අමමා නිර්වාණ සම්පත්‍ය සල්සා ගැනීමට අපරස්කර ගන්නවා මේ සීලු කුසල හේතු වේවා අප සීලු දනායක සිත ප්‍රාර්ථනා කරමු ඔබ වහන්සේලා මේ සීලු පින් අනුමෝදන් වෙත්වා සාදු සාදු ඒ වගේම
උභාන්සලා සිරිදනා වහන්සේලා මෙලොවට දායක කරව සාසනික පූජා කළව උභාන්සලා සිරිදනා වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාට උභාන්සලාට අකුරු කරව සීලම් ගුරු මෑණියරුන්ට සීලම් ගුරු පියවරුන්ට සීලම් ගුරු ස්වාමීන් වහන්සේලාට සීලම් කල්යන් මිත්‍ර ස්වාමීන් වහන්සේලාට උභාන්සලා අකබලා ගන්නා සීලම් දායකකාර කණ්ඩින්ට මේ පින්කම් මාලාවට සිතුවිලිකින් අනුග්‍රහ දක්වන්නා වූ සෑම සිරිදනා තම අප්‍රස්කරගත් තවන්නේ සීල කුසල හේතුවෙන් නිර්වාණ සම්පත්තිය මත්පත් වේවා ප්‍රාර්ථනා කරමු සාදු 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 අද දිනෙත්නි ලැබෙන සතිය අනිවාර්යයෙන්ම පාඩම හා සම්බන්ධ වෙන්න දැන් අකන්දේම වැඩසටහන් පිළික දිගටම පවත්වනවා හැම දිනාටම තිරුවන් සරණයි තිරුවන් සරණයි තිරුවන් සරණයි